පත්‍ර ලබා ගැනීම සඳහා මාර්තු මාසේ 6 වෙනිදා උද්‍යංග වීරතුන්ගේ බිරිඳ ලංකාවට ඇවිල්ලා ඒ પાස්පෝර්ට් එක අරගෙන ගියා. එහෙම නිකුත් කරන්න සිද්ධ වුණේ මේ සියලු චෝදනා තිබියදී විදේශ අමාත්‍යාංශය ආගමන නිගමන පාලකවරයාට එසේ ගමන් බලපත්‍ර නිකුත් කරන්න කියලා නිර්දේශ කරපු නිසා දැන් තමුන්නාසෙලා ජාත්‍යන්තර පොලිසිය සහාය පත්‍රව අරහෙමේ හොයනවා. හැබැයි අතට ආපු කුරුල්ලා වල්ල ගන්න බැරුණා. මට හරි උත්තරයක් දෙන්න වෙන්නේ අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ කරුණ විමසලා ඊමේල් ලිපියකින් මේ රාජතාන්ත්‍රික විදේශ බලපත්‍රය අමාත්‍යාංශයට බාර දෙනවා කියලා ඔහු එකඟ වෙලා තියෙනවා දෙතුන් පාරක්. නමුත් ඒක බාර දීලා නැහැ. විදේශ අමාත්‍යාංශය එහෙම කරන්න කිව්වා කියලා මෙතන සඳහන් වෙලා නැහැ. විදේශ අමාත්‍යාංශයෙන් ආගමන යුගන පාලකවරයා වෙත එවන් ලද ලිපිය සභාගත කළා. ඒ නිසා විදේශ අමාත්‍යාංශය මෙතනදී තමන්ගේ වගකීම පැහැරලා තියෙනවා. මොකද ප්‍රශ්නේ ඒක? ඒක තමයි ප්‍රශ්නේ. පැහැරලා තියනවාද කියලා? පැහැරලා තියෙනවා. ඒක තියෙන ප්‍රශ්නයක් නැහැනේ. එහෙම මේ අමතුමා එහෙම ලිපියක් සභාගත කරා නම් අපි මම වහම ලේකම්තුමාට කියලා ඒ පිළිබඳව අපිව දැනුවත් කරලා ඔබතුමාට හරියාකාර උත්තරයක් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා. එතුමාට තව බලපත්‍ර දීපක පිළිබඳව ගැටලුවක් තියෙනවා මම ඒක පිළිගන්නවා. ඔබතුමා ගොඩක් අමාරු වැටෙන කාලයක් වගේ මේක. එන්නේ නැනේ මේකේ අලුත් මේක ඇහෙන්නේ නැහැ. ඒ තහන්න වෙනවා මේක එතුමා. ඇහුන්නේ නැහැ කියලා ඉන්නම් බෑ කියලා. ඇහුන්නේ නැහැ කියලා පෑන්න නැහැ මට කියන්න බෑ. ඇයි ඔබතුමාලා සිස්ටම් එක හරහා එම බලපත්‍රය අවලංගුවට භාජනය නොකළේ? ඔබතුමත් එක්ක උද්‍යංග වීරතුන්ගේ කිනු චුට්ටක් නේද? එහෙම නැන්නේ. නෑ නෑ විශ්ව දෙක යටේ තමයි ඔබතුමා අහන්නේ. එහෙනම් දැන් ඔහු ඒ උද්‍යංග වීරතුංග මහත්මයා මා දැක්කා. අපේ හිටපු ජනාධිපතිතුමා මැලේසියාවේ සංචාරක නිරත වූ වෙලාවේ ඔහු ආසන්නයේම පුටුවේ වාඩි වී සිටිනවා. එහෙනම් ඔහු ඉන්න රටේ සිට තව රටකට ඒම සඳහා ඔහු ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන තිබෙනවා. ඒක අවලංගු කරලා තියෙන. එතකොට එතුමා ඒකෙන් යනවා නම් ඒ හොරට යන්නේ. ඉන්ටර්නෙට් එකේ දැක්කා නොයෙකුත් පුදුලියොත් එක්ක වාඩිලා ඉන්නවා නොයෙකුත් තැන්තන් වල. ඉතින් මේ මනුස්සාව හොයනවා. ඉතින් ඉන්ටර්පෝල් එකෙන් හොයනවා.